ඔබ ස්වාතින උපාන සවස්්‍ය හයතය ප්‍රධාන ප්‍රෘතිනිකාශයක් සමකයි ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල දරුවන්ගේ මානසිකත්වේයට මුල් තැනදී පහි ශිෂ්‍යත්වයත් උසස් පෙලත් නියමිත දිනටම ප්‍රන්ටික්ස් කොරෝනාපොකුර දහසත් පනිද්දී රාගමින් පැන්න කොරෝණා රෝගියත් අත්තඩංගුවට. පොලිස් බල ප්‍රදේශ දහටකට ඇදිරියෙන් නිරෝදහයින්න නීතිය දැඩිවම. ලතීස්කේ සාක්ෂි පරස් පරයි. වහාම කොමිසමට එන්නයි නොතිීසි. අන්තර්චාලයෙන් කන්සා බවන්නන්ට අගමැතිගෙන් වැඩිත්තීන්දුවක්. තෙස් පහේ පන්තිය හතලිස් පහ කරන්න කැබිණෙට්ටුුවේ අනුමැතිය. පෙරෝධයට මුහුණ දෙන්න බැරුව. ගිර්කිස්ථාන් අගමැති කුබාඩ් ඉල්ලා අස්වයි ප්‍රමදශ පවාද කලින් සැලසුම් කළ පරිදි එෙත් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශවලට මොල් තැනෙමින් නේමත දිනට පහස්වේණය ශිෂත්වය හා අදන පොදු සාතික පත්‍ර උසස් පල විභාගගේ පැවැත්වෙන බව අමාත්‍ය මහාචාර්ය ජේල්පී රිස්මහතා පවසන පා. කොරෝුණා ෝකය ව්‍යාප්ත වූද දරුවන්ගේ මානසිකත්වයට මුල් තැනතෙමින් රජය මෙම තීරුණේගත් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. දැමේ විභාග දෙවතාවත් දැනටම කල් තැබල තිෙනවා. රජයේ ලොකු උඩක්දුවත් තියෙනවා සෞඛ්‍ය පියවරවලට යටත්ව මේ විභාග දෙක තවත්. දීර්ග කල්දැමීමකින් තොරව නියමිත දිනයට පැවැත්වීමට. ශිෂ්ෂත්ව විභාග පැවැත්වීමට තීරණය කරලා ලබුණේ මේ ඉරිද. ඔක්ටෝබර් එකළො සොදා එක වරුවයි. උසස් පෙළ විභාගය ආරම්භ කරන්නට තියෙන්නේ සඳුදා ඔක්ටෝබර් දොහ. එක නොවම්බර් හය වනදා දක්වා පැවැත්වෙන විභාගය. ශිෂ්්‍යත්ව විභාගයට පෙනී සිටින සම්පූර්ණ ශිෂ්‍ය සංකයාව තුන්ලක්ෂ, ෙක්දයි විභාග මධ්‍යස්ථාන දෙදස් නවසය තිස් හයි. උසස් පළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සම්පූර්ණ සංකයාව තුන්ලක්ෂ හැට දෙදායි. විභාග මධ්‍යස්ථාන දෙදස් හයසිය හතලිස් අටයි. එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන්ගේ සංක්‍යාව එකසිය හැටක් පමණ. සියලු සාධක බොහොම පරෙස්ව මෙෙන් සැලකීමට භාජනය කරලා. රජය තීරණෑ කරන්ති වෙනවා. මේ ශිශ්‍ය ශිෂ්‍ර්‍යය වන්ගේ මානසික උනම්දුව උද්‍යයෝගය හා දෛරිය. අනුව මේ විවාගයේ නියමිත පරිදි පැවැත්වීමට. ේ අර ඇ නිතිය බල පැත්වෙන ප්‍රදශවල විභාගාපේක්ෂකයන් සඳහා ප්‍රවාහන්ට පහසුකම් සැලසීමට ද පීවරෙන ඇති බ මෙහිද වැඩිදුරටත් අදහස් දක්කුවාම අතෙර කියයා සිටිය ගම්පහ දිස්ට්‍රික්කයෙන් අනිත් දිිත්‍රිකවලට ගමන් කරන ශිෂශිෂය. ප්‍රවාහන වැඩකට යුතු ඒවා බොහොම පරික්සමෙන් කරෙනවා ගම්පහ දිිශට්‍රික්කයට පැමිණෙන් අපිේක්ෂකයන් ව දිස්ට්‍රික්ක වලින්. ඒ සබන්ධනොත් අපි ගමනා ගමන මණඩලය සමග සාකච්ඡා කරලා අංග සම්පූර්ණ වැඩ පිළි වෙලාක් සටස් කරලා තිබෙනවා. භහකට පැිණිීම සඳහ අනීතයක් ඇතික ගත් යුතු ැති බවයි අධහපන අමත්‍යංශයේලයකම් මහචාරය කපිල පෙේරමහතා මෙහි දීප්‍රකාශ කළේ.උන් පහහි කොළමට එන සංක්‍යාව අපි අරගෙන තියෙන හැම පාසලකටම මේ දනවා කොහොමද මේ ගම්පහින් මෙතන්ට අරගෙන එනවද නැත්තන් ගම්පහම තියනද කියන එක. නමුත් අපිට හැම දෙනාගේම දායකත්යෙන් ලැබිච දේවල් සෞඛ්‍යන්සිං සයිකල යෝක්ම දැනේ අපිත්තු විභාගොල්ඩ ගිහිල තියවාන. එතකොට මේ තත්ව අන්ත අපි විා ද්‍යස්ථා වනකොත් ොික. මක් ඇතිවෙනවාන එනි අපිල්පනා කරේ ඒ අධ්‍යස්ථානයේම ඒ පුරදු විදෙනම තියන්න අපි හැබැයි ඒකට සෞඛ්‍ය ආනක්ෂණ කටයුතු සම්පූර්ණයම පිළිපදිනවා. අනියත බියක් කියන එක ඇතිකරන්න එපා අධ්‍යාපන අමාත්‍යන්සේ සියලොම දෙනා මේ ක්‍රියානීතයට මේ වෙලාවේ දායක වෙනවා. වෙබහකටයුතු බලද ඒ රාශිීෙන් සිදදු නොකරන්නේ වසගතුරග විද්‍යංක්ශය ප්‍රධනී විශේෂඥ වෛද්‍ය සුදත් සමරු ඉරහතා මෙහිදීල්ලා සිටිය. එතැදී විභාගය පැවැත්වීමේදීඒ ලබයිගේ මානසිකත්වයක් සලකමින් දැත් පිරිසුදු කිරීම එක ඒක රශී නවී සිටීමම කණ්ඩෑම් ගැෙන් ඇතුව යම් කි ශෝසනකො තත්යක් එහෙම වුණ හරි යවලන ඔවුන්ට වෙනම විභාගයට පෙනි සිටීමට අවස්ථාව ලබාදීලා ඒ විදියට විභාගයක් කිසි දවසකින් කල් නොදා සාමාන්‍යබීකති බාධාවකින් තොකෝ කරගෙන යමසඳ සෞඛ්‍යංශ විසිට අවශ්‍ය සහයගේ ලබාදෙන්වා. ැතර මනිුවන්ොඩට කලාපේ විශෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවන බව විබහග කොමසාරිස් ජනරල් සනත් පූජිත මහතා පැවසවා. විශේෂ මධ්‍යස්ථානයක් පිහිටවිට අදහස්රනදනට නිගට කලාපත්්‍යහනාදේ සමගනො ගම් පහලා පද පරසේ මොුත් මතුරතුර ලාාගරතයවා මේ දිනක පබට ප්‍රමානෝත්ති විශේෂ මධ්‍යථාන පිටතුවට පියවරගෙන. තමතරවා පාසලට ප්‍රවේශවෙන් රැකෙනකොස් නැවත රැගෙන එන්නන්නේයි යොදහමුදාපතති ලොතින ජනරල් ශවීද්‍ර සිල්ල හතාත මෙමහිදීල්ලා සිටයා. ඒ කතා කරපු සෑම අවස්ථාවක දිවිදධිීම පැහැදිලි කර සෞ්‍යය උකපදේස්වල් ටනු ක්‍රියා කල යුතුමයිකි. මමුන්ගේ දරුවවා ඉතාමත්ත සුරක්ෂිතව. රගෙන ැවිල්ලා නැවත සුරක්ෂතෝ රැගෙනයාම වගකීම දෙමා ඔපයන් සතු රාජකාරය කිර අපි දක්කි වෙනස්වන පස බිමක් තුළ උපරිම ශක්තිය යොදා දරවා විභාගේට යොමු කිරීමට දායකත්වේ ලබාදීමට රජය කටයුතු කරන බවයි අමත් එක් එෙී ැපුක් කඇල බහතා මෙමත් දෙහමුුවේදී අවධහරණය කළේ. වෙනස් වෙන සුරූපයන් වට ගැලපෙන ආකාරයට කටයුතු කරන්නට සියල්ලෝම අවශ්‍ය සෙලම පසුබෙ නිමාණය වෙමින් පලතිෙන. ඒ ලක්්‍ය සම්පූර්ණ කිරීමට තියෙන සියලු බාධාවන්සා අවිහිරකන් සියල්ල සම්බන්ධ වදාන යොමු කරමින් උපරරිම ශක්තියෝදල ඒවා සමනය කරලා අවසානයේ දරවා විභාගයට වාඩි කරන තැනට කටයුතු කරන එක තමයි මේ සියලු ප්‍රයත්නෝල අවසානය.. මෙෙනුවන් ගොඩ ඇගලුම්හල ආස්ත්‍රිත දියවලපිටිය COොවි-19 පකුරේ ආසාධතන් සංක්‍යයාව එක්දස විසිට දක්වා හිළගියා. ෞයිපෙස් ඩි පිළිදිිමින් ෛවසේ පැතරීම වැලැක්වීමට උපරිම සහහිදන ලෙස රජය සහ සෞඛග්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිිරින. වටක් විදිහට අපිේ මූුණ දෙමින් ඉන්නේ. ඉතාමත්ම විශාල අභියෝගයකට හේතුව තමයි. වටේ ජනතාවගේ ජීවිත අරක්ෂාකරගැනීම සහ. පටේ කටයුතු අස්ථාවර නොවී පෞත්තුවාගෙනෑම මේක විශාල අයියෝගයක්. ක ංශ නතාවගේ ඉල්ලිමක්කරනවා අත්‍යවශ්‍යම කාරණයකදී හැර මහජන ඒකරාශීවීමමලින් වලකින්න කියලා. ඒ වගේම සියලුම ආයතනවල උෂ්නත්වය මැනීමේ ක්‍රමවේදය ඒ ආකාරෙන්ම පාල්තුවාගෙනයන්න කියලත් සෞඛ්‍ය අංශ අපේ රටේ ජනතාවගේෙන් ආයතනවලින් ඉල්ලිීමක් කරනවා. අපිහම නම් එ මතක් කිරීම අත්තෙක්ක අදත් සූදානම් අපේ රටේ කොරනත්වය දකින්න දෑන්. නිුවන්ගොට බැඩික් ඇලුම්හලේවිකාාවකට කොරුණා අවරසේ ආසාධනයවූ බවට හරීමත් සමක්දු කළ, ිR පරක්ෂණවලින් රෝගීන් දහසකට අධික පරිසක් හුනාගැනීමට හැකි වුණා ඒය අනුව අන්ුරාධපුර බදුල්ල ගාල්ල කරුණෑ කල, මොනරාගල පුත්තලම කෑගල්ල අලුතර නුවර மாතර, පොන්නරුව සහ රත්මපුරයනපදේශවලින් රෝගීන් හමනා. ික්රමාත ාව ශිතව කොල්ිටියේ කාරයාලයකද පසිල් පරක්ෂසිදුකිරීමට කටයතු කරනවා මෙවන විටමනිට හඳනාාගන ඇති සමස්ත කරෝනා ආසාසද තෑන සංඛ්‍යාව හරදහස් හර සය හතලෙස් අටක් දැනට පතිකාරලබන සංඛ්‍යාව එක්දහස්ක් සය හටක්. සැකසත රෝගින් ෙසිේ එදෙකු වයිත ශ අයටතේ පතිකාරල මනිස්සිටනවා. සුවේ ලබා පිටපගේ සංඛ්‍යාව, තුන්දහ දෙසිිය හැත්ත හතක් රෝගය ව්‍යපතවීම පාලනේසඳහ ගතහැකි සියලු පියවර මෙමන විට ගැති වෙනවා. මෙඇත කොර ගලක්ෂ සන්දය හ එව ෝගන සම්බධ තුොරතුරු වසන් කර ද්ගලන්ට එරෙහිව නීතිය දඩිප ක්‍රියත්ම කරන බව පොලිය අවදධහරනය කරනවා. ස්වාදන රූවාහහිෙන හත්වනි පෑය වැටසනහට එක්වමින් නියෝචි පොිස්පති අජිත්‍රහනම හ ඒ සම්න්දය මෙලසසා හස් පල්ල කලා. ඊයේ මේ කටයිතුවලටගේ සෞඛ්‍ය බලධාරී නිලියන්ට නිලධාරීන්ට සමහර පුද්ගලයෝ. ඉතාම අතලොස්සක් අය ප්‍රතිරෝධය පාලතිනවා දැන් යම් කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානකට එක්කයන්නේ හේතුවක්කිින්ද. බස්ස එකකදදාලාල සමාරලා නිරෝධයන මධ්‍යස්ථාන මෙහතයෙන් නැතිවන්නට පුළුව මේක කොල බාට නිරෝධන ධ්‍යස්ථාන පට හැමෝටමදට බ ස්මාර්ටකක්ත්වය හබාද තවකත්වනට වඩ ඇත. ඉතින් ඒවට ගෙනන්නේ මේ ඒ අයිගෙත්්‍යහපතර රටත්ත්‍ය හපතරේ කොට ඒගිහිල් නවත්තලත්. කියලා කණඩ බොන්ඩ දෙනවා එතන ඉන්ඩ තියන්නේ ඉතින් ඒක ජනතාව යුතුමක් දවස්තාදාහතරක් කින්ඩ සමාල්ලාට වඩබලො ඒකට ප්‍රතිරෝධේ පාන යම් කෙන කෙකි තාම කණගඩු දායක තත්යක් වගේම නීතියට පටැනි කරණයක් වෙන ඒවිතරක්න සමහර අවස්ථාවද සමහර පුද්ගලයෝ මේ පිළිබඳ තොරොතුරු හෙළිරන්නේ නෑ තොරොතුර හෙළිකරන්නේ නැතුව ඉන්න අවස්ථා යේ වාර්තාාව වනා තැ තමුන් ඇ සුරු කරපුවා අය අපපුගේ පුතැ කියන්න කියලා අපිරන නැතක් කහොද අපි මේ පිළිබඳ හොයා ගන්න මිනිුවන්ගොඩ බන්ඩක්ස් කර්මාන්ත ශලාාවේ සේවිකාාව එම පොකරේ පළමු ආදතියා නොම බවටද මෙ වනට හිවති වෙනවා. ඇත්තව වශය අපිට වාර්තවෙච්ච පලවෙනි කාන්තාවට රෝගලක්ෂණන්නේ විසි අටවෙනිද ඉටපස්ස ඇ රහල්ට ඇතුළවෙන්නේ සක්තබර් කිස්වනිද අපි ඇවටිපස්සේ තමයි අපි ඇව පොවිද්‍යධනාවේ රෝගයෙක් විදිට හඳුලා ගන්නේ නමුත් සැප්තම්බර් විසිවෙනි ද විතර ඉඳන් මෙතල් මේ ආයතනය සෙවකින් අතර සෝසන රෝ තත්වයක් තිබුණයි කියලා වාර්තා වෙලාතියෙනවා එතකොට එහෙමනම් මේ කාන්තාව නෙවේ පලවෙනි රෝගිය මේ රෝගයා අතර මැද කෙනෙ ඇතො ඊට කලින් රෝගීවෙච්චා ඇතන නිදාතින ඒවාගේ කෙනනකුවෙන් තම බහෝදුරට මේ කාතාවට බෝහයෙන් නත්තේ. මේ අතර නිෝධහනය න වූ කිසිදු ඉන්දයානුුවක බැන්ඩික්ස් අතන වෙත පැමණ නොැති බව යොදමතා පපතිතරය අදධර එක කරවා. බඩික් ඇතන ස්තිර සේවකයන් සියලූ දෙනාගම වාර්තා තමයි මේ වන විට ලැබිල තිබෙන්නේ. තව සුළු සංක්‍යාවක් තාව කාලිකව ලබාගන්න අඇවලුන් සිටිනවා ඒතට අගත්තකාවරු ඉන්නඒ එක පසු කාලින ලබා දුන්න කට්ටිය. ඒ එකට්ටිගේ අද දිනාපි අරන්තිබෙන එඒතකොට ස්්්‍රැන්ඩික් ර්මාන්ත ශාලාේ අලුන්ගේ සසිලුම කට්ික අර ඉවරෙනවා අද දවසේ. හංුලාශ්‍රය තවතුරට ස්වාමින් සිටිනවා. ඒ අපහසු කාරයක් වෙන්නත් පුළුවන්. හ සංකාව ගොඩක් වැඩිහින්ද. ඉන්දයානුවන් පිරිිසක් මේ ආයතනයට පැමිණීම සම්න්ධය මාධ්‍ය වාර්තා පලනවා ඒ සබදය නොබතුල දැනවද පිබඳ ොව තොරක වාර්තාවවා කියලා තිබුණ නමුත් මේ ගනස්වල බැලුවඒ එක සත්‍යතාවයක් නතිබවඩයි හරුවන්නේ. ප්‍රිය සම්භාෂයන පෙරහර ප්‍රදර්ශන පෙළපාලි ආදිය මේ ව පිට තහනම් කරතිබෙනවා. මේ ර හඳනාගගේ ඇදි කෝවි්පකරෙන් වරසේ පෙතරයාමට වැඩ ඉඩට කඩක් පවතින බව සෞඛ්‍යාශ පෙන් වාදනවා පතන්දී අපට ලැබෙන රෝගීන්ගේ වයිරස් ප්‍රමාණය වැඩි ඒක කාරනා දෙකක් නිසා වෙන්න පුළුවන් එකක් තමයි මේ තත් මෙතන මේ සිවෙන වසංගතයේ මුල්ලවදිය වෙන්න පුළුවන් එකැනෙ රෝගින් අලුත් රෝගීන් මේකොල් අපි මේ රෝගීන්ගේ මුල් අවදදීීම අපි හඳුනාගැනීම සිද්ධ වෙනවා ඒනිසා ඔන්ගේ වයිරස් ලෝ්ක ඩ කටිය වැඩිපුර අපිට දකිනාව වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ වයිරස ිහිවිියක වෙනසක්. නිසා මේකුල්ලන්ගේ වයිරසය බොහම වැඩි ප්‍රමාණයක්තන කෙිකුගේ ශරයයේ තියනව වන්න පුුව වල් ලෝඩ්ක වැඩිනම් කෙනෙකුගේ තවත් කෙනකොට පැතරන්න පුළුව අආධනමත් වැඩි වෙනවා. මේ අතර අයත වලටයුතු පාත්වාගෙනනයාේද අනුගමන කළ යුතු ක්‍රියාමාර්ග සබන්ධයෙන් රාජ්‍ය අවෂධනීතික සංස්ථාවයි සභාපති විශේෂක්ඥ වෛද්‍ය පසන්න ගුණේන මතා පෙන් වාදෙනවා. අපි දැක්කක්පු ලොකු වැරද්දක් වෙනවා මේ කාලේ උන පරිීක්ෂා කරේ ද අදෝරක්ත කරණය. නල්ලට අල්ලතමයි යම්ගකිසි මතවාදය කැවිල්ල තියවා මේ ඔල්ලුවට ඇල්ලුහම මොල ෙඩියනොකි මේ වැරදි අවබෝධය නිසා බොහෝ අය උත්සාහගනවා අතේඋන ගලන්නේ ත උන්න බැලුහම ප්‍රශ්නතියන්නේ ඇගේ ුනතෙල වට සෙඩිගඩ්ික් තර අඩුවෙන්දම අතේ ෂ්න්ාව පෙන්නුරන්න තකොට ඇත්තටම උුණ තියෙන ලෙඩෙක්් මෙදි අපටම හැරියන්න පුුවන් ම හිතනවා සමහරලාට මේ බෙඩික් යතනය තුළත් මේ උන්න බැලුව ක්‍රම වෙනසක් වෙලාතිබුණ නං ඒ උන බැලිීමේ ක්‍රමයක් මේකට බලපාන ඉඩ තියනවා. මේ නිසා. මේ ආයතනයක එම ඔය යනුපාමාගටක වන්න පුළුව වනත්තාතරක වෙ ලුව උන බලනවිදිී වැරදිනම් නියමිතාකාරය ඔබ උන බලාගන්න. රාග රෝහලින් පලාගගේ කොෝනනාරෝගයා මෙව පට සවාගෙන තිබෙනවා ඒ රත්‍රිය ද රෝහලින් පලාග ම පුදර ස් වගනීමට පොලසිය මාජන සහය පැතුවා. ෙ පා න් තුන් හද ලින පදිංච හට හැ දදි රාජවා සල යා හැකි ව රග හ හ ග ශේසි ද දගල න් ක් පුදගල න්ට සි රන කරනවා. න න් ොතුර බගනිි දාවන පොලිස් මෙහෙු මධ්‍යස්ථානය දුරකතන අංක තවදුරටත් බලලාත්මකයි. දාහනවඇයි තිස්තුන හදිසි අංකේ හැරනකොට, බිඳුවයි හතයි එකයි අට සිය පනස් නමයයි, විසි හතයි දාහත, බිඳුවයි එකයි එකයි පහයි, අනු හතයි අසූ හතයි, බිඳුවයි එක සහ බිින්දුවයිකයිකයි දෙකයි, හාරසිී විසි එකයි එකසි එකකොල් හා එම අංක වනවා. නෑ ගන්තතුට පොල පිරිසුකිරීම අන්ශෂේ සේවිකාාවකට, කොරුණ වරසය ආසාධනේව ඇතිබව තහරුවාද ඒ ගුවන්තුටපොල මෙහු මල්ට ාධාවක් නොන බව වධරනය කරෙනවා. හදිසි අනතුරු සායනිික ප්‍රතිකාර සහ අ්‍යවශ්‍ය සේ වසඳහ පමනක් ශ්‍ර ලංකා ජාතික අක්ෂිරෝහල ැත පැින ලෙස, එම රහල් ලධහරීන් ජනතාවකෙන් ඉල්ලාසිටනවා. ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් තමන්ට ආසන්නතම රජයේ රෝහලේ අක්ෂි සායන වෙත යොමු වියයුතුයි. ේෂිත ක්ෂ තිකාර අවශ ෝගී අදා ක්ෂ ල් ක් මෛධ රයාගේ යොකිරීම ියයක් මගින් ාතික අක්ෂ රෝහල වෙත යම ියයුතුයි. වයිස අවු හට අඩ දරුවන් අනවශ ලෙස රෝහල්ලත රගෙන ඒමෙන් ලක ලෙස ජාති අක්ෂ ෝහල ජනතාවගේෙන් ඉල්ලා සිරෙනනවා. මෙ අතර සල් වී දේ න්තතාරෝහලේ පූර ප්‍රස ග මවරන් න හි පාතු ලබ වපිය ැනවත්කිරීම ට ස හන නව දනම් දනතුර ාව කාලක අ තු ම හ දනුන්දනවා. නිල්ි ද හ ර රෝගෙන්ට ප්‍රතිකාර රහක් පවට පත් කරති වෙනවා එම රෝහල මාත්‍ය ප ත්‍ර ව්‍යාරච හත්මගේ නික්ෂයට ලක්ුණා. එක පැත්තකින් රජ අන පැත්තෙන් සෞඛ්‍යංශ. මේ පර්ශව තමන්ගේ වගකීම ඉතාම නිවරදිලෙස ඉටු කරමින්නන්න. හැබැයි මේ කිසිම අංශයකට ඉන්ද්‍ර ජාලික බලයක් නැහැම මේ කොරණා වරසය පරාද කරන්න. මේ වෙලාවේ අපි රටේ පපුරවස්යන් ව දිහට අවන්ක වෙන්න වන. අපි ඉදිරිපත්වෙන්න ඕනි අන්න එහම ුණොත් අපිට පුළුවන් වෙනවා මේ කොරුණ අ වරසයෙන් අප රටේ බිනිස්සුන්ගේ අයිංසක ජීවිත ආරක්ෂා කරගන්න. ගම්පහ කැලනනි මිගම පොලිස් කොටාශ් වලට අයත් පොිස් බලපදේශ දහ අතකට නිරෝතයන ඇද්‍රනීතිය මෙමට විට ක්‍රියාත්මකයි. ිනිුවන්ගොඩ බ්‍රැන්ඩික් අයතනයේ සේවේ කරන ගම්පා දිශ්‍රකයේ පදිංචි දැනට නිවෙස් ව හෝ, තාවකාලික නවත්තැන්වු ැදිසිදන්න සලු සේවකින් නිරෝධයින ක්‍රියාවලියයට එක්ව යුතු බවයි පොලිසිය අවධාරඩය කරන්නේ. එක්දහස් අටසය අනු හත අංක තුනදරන නිරෝතායින පනතඇත්තේ නිරෝදායින ඇද්‍රනීතිය මෙවැ ට ගම්පා දිස්ත්‍රික්කේ පොලිස් බලපදේශ ද අටකට පනවාතිබෙනවා දෙවල පිටිය වයංගඩා මිනුව ගොඩයන පොලිස් බලපදේශ වලට ආරම්භයිති නිරෝතායින ඇන්ද්‍රනීතිය පැනවරු අතර ඒදිනීද ගම්පහ පොලි බලපදශයට ඒක්‍රාත්මක කෙරුණා ත් செல்லக்க . தත් ලපදශ ාරකට. நிரோධන ද්‍ර ීතිය පැවීමටයි புலிசி அද கட்டது ක. ஏ அුව ගපා கொොட்டாශே ගப்பஹ கனைமுள்ள. கிரிந்துவ து பேே மல்வத்து கிறிப்பிටිය. மிரிகம நிட்டம்பුව பூகட வீரகுல வலிவேயே பள்ளவே. இக்க ොலிஸ்ස් බලපදේශ වට ඇ ීතිය ්‍රත්ම වන . ැලන ොலிஸ் ොாே. ොலிஸ் බලපදේශවට මෙම සිදුව බලප්‍රදේශයටද நிරரோ න ද්‍රනීතිය බලපවැත් වෙන ප. நி . පුදක්ලින් තම නිවාසවල රැඩ සිට යුතුවයි. දා ප්‍රදේශවලට ඇතුළවීම හෝ පිටවීම සම්පූර්ණින්ම තානම් කරතිබෙනවා. දුරගමන්සීවා භස්වත එම ප්‍රදේශහා ගමන් කර හැකි අතර මගින් නංවා ගැනීම හා බැස්සවීම සම්පපුරණින්ම තානම් බවයි පොලිසිය පවසන්නේ. මේ අතර පොලිසිය විශේෂ නිවතයක් නිකුත් කරමින් මිනිුව ගුඩ බ්්‍රන්ඩෙක්ස් අතිතන සේවක සේවිකාවන්ගින්ඉල්ලීමමක් කලා ඒ දැනට ස්තිරනිවාසවල පදිංචි ෝ තාවකාලික ස්ථානවල නවතැන් ගෙනසිටින සේවක සේවිකාවන් එම ස්ථානවලින් බැරව නිරෝධාන ක්‍රාවලට සහහි දැක්වීම සඳහ එක්ුණනල ස්ථාන විසි හයකට පැමිණිෙන ලෙස නියෝග කරතිබෙනපා. මේතර ඇදරිනීතිය ක්‍ර්‍යත්මක ප්‍රදේශ පාලු ස්භාවවැයක් දින තිබුණු අතුර, අරක්ෂක විඩිවිධානද තරකර ඇති අයිරු දකිට ලබුණා. උදයසන වෙනකොට මුලු සංක්‍යාව හැටහතරදන කත් ඩගුටරගන තියනවා එවාගේම ඒ රාත්‍රී පමණ කට දෙනෙ කත්තඩංගුටරගනතියනවා නිරෝදාායින ඇදිරිනීතියන සම්ප්‍රදායික ඇදිරිනීතිය වගේ පාරට බහින්නනඇතුව ඒගෙවල්ල කටිය අටි ඔක්කොම එකතු වෙලා කිනිකකායික් ගැටිමෙන් න්න වනක් මේකින් ඇති වැඩක් නැක් ප නවත නවත යාචනය කරන ඇදිරි නීතියට ගරු කරන්න ඒවගේම මේ නිෝදායන ක්‍රියාවලට සහිද දක්වන්න අතර න්දිම පලාා තුලළ නැත ැනුන් දෙනතුරු උපකාරක පන්ති පැවැත්වීම නතර කරන ලෙසත පලාතා ආ්ඩුකාර ලිතවූ ගමගේ මහතා දැනුන් ීතිබෙනවා. නැගනර සබරගම උතුරු මදහා දකුණු පලක් කලද. නැවත දනුන් දෙනතුරු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමටයි පියවරගෙන ඇත්තේ. අත ආකම ගම ාර්තුමින්තුව ද්ගලින් ල්‍යාපදිචිකිරීම දෙපාත්මින්තු හා මෝර්ත ප්‍රහණ දෙපර්ත්මීන්තුවේ නාරහහින් පිට වේරහැර හා ගම්පාහකාවරයාල මාජන සේවාවන්සඳ හා ලබන සඳතාතෙක් වසා ඇැීමට කටයුතු කරති වෙනවාා නිෝතන නී උල්ලගනය කරමින් බස්වවල මගින් රගනයාමට කතයුතු කල වේදුරන් හා බස්ොන්දොස්තරලුට දැඩ අවාදකිරීමට පොලිසි ක හිතුළා . ය ම ැ නින දුම්්‍රිය මගින් දැනුවත් කිරීම හා එම පරිශ්ර පරිීක්ෂාවට ලක්කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් කට යුතු කළලා ජනතාව වැඩිපුර කලසන තාානවනට යෑමෙන් බලකින්න. මෙසේ රජය දිගින් දිගටම සෞඛ්‍ය ෝපදෙස් ලබාී තිබනටද එම උපදෙස් කඩකරමින් කටේතු කරන පිරිසක්, අලුතර පපදේශේදී දකගතැතිබුණා. දා ඇදනීති බලපවත්තුවන්නන පදේශවෙලට අදාලා නියන්නේ නමිට නඩු සහා වෙනත් දිනයක් ලබාතීමට පියවරගන්නා ලෙස. අධිකර ෂේවා කොමිෂන් සභාව අදාල අධිකර විත නුම්දී තිබෙනවා. එම තින පිබඳ විස්තර අධිර පරිශවල දැන්වම් පුරුවල පදර්ශනය කරන ලෙස්ටයි එම කොමිසන් සභාව වැඩදුරටත් ැනුම්ද තිබන්නේ. ම්ප දි ್්‍රික ොිස් ල ප ්‍රදශ හිපේක නිෝධහයන ඇද ීතිය ක්‍රියාත්කෝද, වද පිවෙල ප්‍රදශ, ඇගලුම් රමාන්ත ශාලා ක සේක සේවිකාවන් රාජකාරය කටයතුළට එක්වසිරිනාරු දැකගතැකිවුණා ින් ගො බන්ඩක් සාහිතනෙන් කොரோන සාධිත කාන්තාව කඇතුූ පිරිස්තක් හදනාගරුණද එම සමාගමේ වතුපෙටිවල ශාකාාවේ කටයිතු සාමාන්‍ය පරදි සිදුවන අරු අපගේ කැමරාකාචයේ මෙසේ සටහන් වනාා. කියයාද වැඩරාද ඔෆිසගේ ගමන්ටගේ ඉති අද මේ කව වුණේ. අන්තර්ාලයේ හා සමාජමාත්‍ය භාවිතක කරබින් කන්සා වකාාව ්‍යප්ත කරීමට කටයතු කරන පුදගලින් තෙරහිව නීතිමය පෙවරග නබව ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසන පා පර්ල ම න්ත්‍ර බද්ධි පත හ පාර්ිමින්තු විද මුකල ප්‍රශ්යයට පිතුරු දෙැෙනවී අග්‍රමාාතවරයා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරේ කවුරුුවරි කෙනෙ කන්සා හෝ එහෙමනැත්තන් ඒ සම්බන්ධ ප්‍රකාශ නිකුත් කිරීම රජය ප්‍රකාශයක් විදියට සමාජකතයවා. කරුණල මේගන. ය ගැඹුරු අධ්‍යයනයක් කරනකං ප්‍රකාශ එකකිත්කිරීම සාමූක තිීදුව කර නවතන්න පුළුවන් ට ල්ළඟ පරම් පරාවටත් යහතද පි න ඔබතුම විවාස ොදේ තරන්න ම ්‍ර මග ගන්න පුුවන් ද හ කෙරක්. කිේ වෙතත් මේ වන විට සෞ්‍යමය ඒේතුන් ආ ආර්ථික මේය බලපෑම් වටහගැනීම. සමඟ වර්තමාන සමාජය දුන්වට භවිති ඇත්තමි සිටීම සතු්‍රකාරුණ. නමුත් වර්තමානයේ දී අන්තර්ජාලය සහ සමාජමාත්‍ය භාවිතා කරමි. කංසා සම්බන්ධය ධනාත්මක හකල්පසාහ මිත්‍යාමත ඇති කරමින් සාමාන්‍ය ජනතාව වෙනම වෙතට මේ වෙන විටත් විදවත් ෘර්තිකයන්ස විද පුද්ගලෙන් කටුතු කරෙන යන පෙන යනවා. න තිගත කිරීමම් කිසිදු යතයකට ඊට අස්ථාවක්ල පැදනව ඇත. කන්සා ශ්‍රී ලංකාව තුළ වකාකිරීම හා යශී නිෂ්පාදන කිරීමට ඇතියාකිාව. සයි අහිතිකර බලපෑන් පිඳ ස්වායාබැලීමත් විදුත්කම ජක් ස්ථාපිතකර ඇත ස්මාජ මාන්ජ ජාලාාවෙන් විද්‍යුත් මුදත මාධ්‍ය ින් ඔස්සේ සිදුකනු ලබන කන්සා ප්‍රවර්ධන කටයුතු පැඩලීම සදා ක්‍රියාමාර්කම විවශන කටිද සිදු කර අතර නීතිවති පදෙස්සනු ඕන්ට වියුද්ධ නැති ප්‍රාමාර් ගැනීම ප්‍රීක්ෂා කරනවා. ස්ක ප්‍රහරය එල්ලවන අවස්ථාවේ පොලිස විශේෂවකාර බලකායේ අනතන නිලධහරි ාව සිට විස්ශ්‍රාමික ේට ියෝච පොලිස්පති . ලති මහතාට නොතිය සිලිකුත් කිරීමට මෙම ප්‍රස්ස ප්‍රහරය පිළිබඳ කරුණුසයා බලන ජනාධපති කොමිස්සමතිීරණය කළා. ඒ ඔහොමට පෙර සහ අදධනේ කොමිසහමේ ලබාදුන් සාක්ෂිී අතර පරස් පරතාවක් පැවතිීමම් හේතු වෙනයි. සහරන් ගැන ැන නුරි බවමීට පෙර පැවසූ ඔහු. අද දින සහරන් ගැන දන්නා බව සඳහන්කිරීම ඊට හේතුවයි. මේ පිළිබඳ තවත්තොරතුරු අපගේ රාත්‍රී නවයි තිහ ප්‍රතිවිකාශයෙන් බලාපොරොත්තුව වන්න. පාසලක එක් පන්තයක සිටියයතු උපරිම ශිෂ සංඛ්‍යාව හතලිස් පහදක්වා වැඩිකිරීමට කැබිෙනට පට්ලය තීරණය කරතිබෙන පා. මෙතෙක් පැවැති සිසුන් තිස් පහෙසී මාව කළමනාකරණය කර ගැනීම, සමාජ ගැටලුවක් වට පත්ව ඇති බැවින් මෙම තීරණයගත් බවයි අධ්‍යාපන අමාතෑශීය පසන්න සල් වලට සිු ඇතුලත් කරගැනීම සම්බන්ධව අධ්‍යාපන අමා්‍යංශය වෙත ලබෙන ඉල්ලිම් සංඛ්‍යාව මේ වවට තුන්දහසඉක්මවාතිබෙනවා මෙම සියලු කරුණු පදනම් කරගෙනයි එක්වන්තික සිටියයුතු උපරිම ශිෂ සංඛ්‍යාව හතලස් පහදක්වා එල නැඟවීමට තීරණෙ කරතිබෙන්නේ. අනිවාරය සහ වාර්ෂික ස්ථානවාරු විදේශකතව සිට පැමිණි පතනම පදිංචිය වෙනස්වීම විනිස්සුරුුවරුන් විශෂඥඥ වෛත්‍යවරන්, විශ්වවිද්‍යාල ආචාරවරුන් ආදේ අත්‍යවශ්‍ය වෘතිික කණ්ඩයම් සඳහා සිසුන් වෙන්කිරීම සිදු කළ යුතුයි. මෙ අනුව එක් පන්තයක සිසුන් තිස් පහේ සීමාවේ පවත්වා ගැනීම අසිරු වී ඇති පවල් අමාත්‍යවරයා පින්වාදෙනවා දිේනේ සෑම ප්‍රාදේශලේකම් කොට්ටාශයක්ම අයත් වන පරදි, තෝරාගත් පාසල් දහසක් සංවර්ධනය කර, සිසුන් සඳහා පහසුකම් සහිත ඉගෙනුම් පරිසරයක් සකස් කරනතෙක් දෙදහස් විසි තුන දක්වා බලපැවැත්වෙන පරදි මෙම උපරිම සීමාව වැඩි රඇතේ. ලින් අදට අපේ සමමුගන්නවා. අපගේ මේළඟ ප්‍රධාන පත් විකාශ රාත්‍රී නවේ තිහට බලාපොරොතුවන්න.